දේශනාවක් ආයුබෝවන් සුබ දේශනාවක් වෙන කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා තරංග ඒ වගේම බලාගෙන ඉන්න ඔබ සියලු දෙනාටමත් ඉතින් කොහොමද අද දවස හොඳයි සතියන්තේ අපේ මුණ ගැහිම සිදු වෙලා දැන් මේ දෙවෙනි විශේෂ අංගයට අපි එන වෙලාවේ හොඳ දේවල් ටිකක් හොයාගෙන යන්න තමයි සූදානම් වෙන්නේ වටින දේවල් ජීවිතයට වැදගත් දේවල් අනිවාර්යයෙන්ම මේ භාග්‍යවන්ත මාසයේ අප්‍රේල් මාසය කියලා කියන්නේ ඉතින් අප්‍රේල් මාසේ පළවෙනි සෙන්ස්ට්‍රාද දවස අපි ඔබව වෙන් කරලා තියෙනවා ඔබට කතා කරන්න බොහෝ දේවල් එකතු කරගන්න සූදානම් වෙලා ඉන්න ඉතින් බොහොම ආර්ථවත් වැඩසටහනකින් අපි සූදානම් මෙහෙන ඔබව මුණ ගැහෙන්න ඔව් මේ විශේෂ අංගය තුල අපි පැයක කාලයක් වෙන් කර ගන්නවා කෙනෙක්ගේ ජීවිතයෙන් අපේ ජීවිතයට ගන්න තියෙන කරුණු කාරණා ටිකක් හොයා බලන්න ඒ වගේම ඔබට ඒ ජීවිතය තුලින් ලැබෙන්නා වූ කරුණු කාරණාත් එක්ක ජීවිතේ වෙනස් පැතිකඩකට යන්න සමහර විට මේ වගේ වැඩසටහනක් අහගෙන බලාගෙන ඉන්නකොට ජීවිතේ යම් හැරවුම් ලක්ෂයක් අද දවසේ සිදු වෙන්න පුළුවන් කෙනෙක්ගේ නේද අනිවාර්යෙන් මොකද අපි මේ හැම වැඩසටහනකටම ගෙනාවේ බොහෝ වෙලාවට පිරිමි පාර්ශවයේ උදවිය නැත්නම් මේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයි කාන්තා පාර්ශවයේ ඉන්න සමාජිකාවක් නැත්නම් ඉහළ නිලධාරිනියක් අපි කතා බහ කරලා තියෙන හරිම අවමයි නේද අල්පයි නේද ටිකක් අඩුයි නේද අඩුයි අපි අද දවසේදී එවැනි අවස්ථාවක් උදා කරගන්න සූදානම් වෙනවා ඇය හිටපු අමාත්‍යංශ ලේකම්වරියක් ආයතන ගණනාවක වැඩ කටයුතු කළා ඒ විතරක් නෙවෙයි ලේඛිකාවක් විදිහට තමන්ගේ ලේඛන හැකියාවෙන් සමාජයට වටිනා බොහෝ දේවල් තිළන කරමින් ඉන්න කෙනෙක් ඒක නිසා එතුමියත් එක්ක කතා කරන එක හරි වටේ අපි බොහොම ගෞරවයෙන් පිළිගන්න සූදානම් වෙනවා හිටපු අමාත්‍යංශ ලේකම්වරියක් වගේම ලේඛිකාවක් වන කාන්ති විජේතුංග මෙතනදී බොහොම ගෞරවයෙන් ආදරෙන් ඔබතුමියගේ කතාබහ අපි ආරම්භ කරමු අපේ මේ වැඩසටහනේ හැඩ රුව අනුව අපිට යන්න වෙනවා පුංචි කාලෙට එතකොට ගමට යන්න වෙනවා හැබැයි ගමට යනවා කියලා මේ දුර ඈතක තියෙන ගමකට යන්න වෙන්නේ නැහැ ඔබතුමියගේ ජීවිත කතාව ගැන කතාබහ කරද්දී අපි යමු පිළියන්දල මාම්පේ පැත්තට ඔව් තරංග මම මේ ඇත්තටම මේක ග්‍රාමීය කියන්න බෑ ග්‍රාමීය නාගරික අංශ දෙකම සම්මිශ්‍රණය වුණු ගමක් ඉතින් මා පිළියන්දල මාම්පේ තමයි මගේ උපංගම මේ එහි ඉඳලා දැන් විවාහයෙන් පස්සේ කටුබැද්දේ මොරටුවේ කටුබැද්දේ පදිංචි වෙලා ඉන්නේ පවුල විස්තර පොඩ්ඩක් අපි කතා කරමු මොකද මේ හත් දෙනෙක් ඉන්න ලොකු පවුලක් නේ ඔව් ඒ කාලේ ඉතින් 50 ගණන් වල 50 දශකයේ පවුල් වල කොහොමද ළමයි 6-7 දෙනෙක් හිටියානේ අපේ ගෙදරත් ඇත්තටම අපේ මට සහෝදර මම පවුලේ වැඩිමලා සහෝදරීන් 6 දෙනෙකුත් එක මල්ලි කෙනෙකුත් ඉන්නවා ගෑනු තමයි ළමයි තමයි වැඩිපුර ඉන්නේ ඉතින් ඇත්තටම ලොකු අභියෝගයක් මේ හොඳින් හදා වඩාගෙන සමාජයට හොඳ පුරවැසියන් විදිහට දායක කිරීම මං හිතනවා අපේ දෙමව්පියෝ මගේ තාත්තයි අම්මයි ඒ පිළිබඳ විශාල කැපවීමක් කරා ඉතින් ඒ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ආභාෂය නිසා තමයි අපි අද මෙතන ඉන්නේ ඉතින් සියලු දෙනාම හොඳින් ඉගෙනගෙන මේ හොඳ තත්ත්වයේ ජීවත් වෙන එක ගැන ඒගොල්ලන්ට ආඩම්බර වෙන්න පුළුවන් ඇත්ත මගේ තාත්තා අභව ප්‍රාප්ත වෙලා දැන් වසර 5ක් පමණ වෙනවා නමුත් මම තාම ජීවතුන් අතර ඉන්නවා ඉතින් ඇත්තෙන්ම අපි වගේ දරුවෝ හැදපු එක ගැන ඇය තවම ආඩම්බරයෙන් කතා කරනවා ඉතින් ඒ ගැන අපිටත් හරි සතුටුයි අනිවාර්යෙන්ම දැන් ওই කතා තුලම කුංචි කාලෙම අපි කතා කරනවා නම් මේ අපේ පාසල් කාලය ගැන ටිකක් මතක් කරගන්න. ඔව් මගේ පාසල ඇත්තම ඉතින් පිළියන්දල ඒ කාලේ ඉතින් අපි එකපාරටම කොළඹ ඉස්කෝල හොයන්න දුවන්නේ නැහැනේ පිළියන්දලින් තමයි මගේ මූලික අධ්‍යාපනය පිළියන්දල රජයේ ප්‍රාථමික විද්‍යාලයෙන් ඊට පස්සේ පිළියන්දල මධ්‍යම මහාවිද්‍යාලයට ඇතුළත් වුණා 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා ඒ කාලෙත් ඇතුළත් වීම පරීක්ෂණයකින් සමත් වෙලා තමයි ප්‍රාථමික විද්‍යාලයේ ඉඳලා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පරීක්ෂණය සමත් වෙලා මධ්‍ය විද්‍යාලයේ වසර 6-7-8 ශ්‍රේණි වල සාමාන්‍ය පෙළ කරන කම්ම මධ්‍යම විද්‍යාලයෙන් තමයි ගෙනීම ලැබුවේ. ඊට පස්සේ උසස් පෙළ හදාරන්න මම පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් ධර්මපාලයේදී මේ විද්‍යා විෂයන් තමයි මේ මම හැදෑරුවේ. ධර්මපාල විද්‍යාලයේ මම ඇතුළත් උනේ ගණිතාංශයට. මොකද මගේ තාත්තා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්නත් කලින්ම තාත්තා හිතන්නේ ඇති මම සමත් වෙනවා කියලා. ඉතින් ඒ කාලේ ධර්මපාල විද්‍යාලයේ පටන් ගන්නවා ප්‍රතිඵල එන්නත් කලින් උසස් පෙළ පන්තියක්. ඒ පන්තියට ඇතුළත් කරා. එතකොට ඒ ගණිතාංශයෙන් ඉගෙන ගන්න උවමනා වුණ හින්දා මට ගියාම පුදුම හිතුණා ඒ පන්තියේ හිටියේ පිරිමි ළමයි විතරයි එකම එක ගෑනු ළමයයි හිටියේ ඉතින් මොකද ගණිතාංශයේ ඒ සම්ප්‍රදායිකව අපේ ළම මේ තිබුණ අර
gender stereotypes kiyana eka ekenne kaanthawanta sudusu meewa piriminta sudusu meewa kiyala e bedima e kaale tika prabalawa pawathuna iting oy engineer wage me vishayanta gani kaanthawan me gahanu lamai oy yomu karanne na demapiyo namuth ættara mata hema kisi balapayamak unne na mama ganitha visheta samatkam darkwanne hinda ape ammala ta ammai taattai mama kemathi visheyekin idiriyata yanna mata ida diila thibuna iting e dharmapale usas pela panthiyata giya dawasa ada wage matakai e panthi pirimi lamai athara mamai thawa eka gæn lamai kitiya eya thamai ada ara agravinishi hitupu agravinishi karawariyak wena eewa wana sundara mahatme eewai mamai vitarai hitiye e panthiye me maths ekenne pio maths applied mathematics ewa igena ganna hitiye igena honda galankariya honda galankariya oh ඊට පස්සේ ganita vishayan ganita anshayen thamai bhautika vidya anshayen thamai mama kolamba vishwavidyalayen upadhiya laba gatte ඊට පස්සේ upadhiya labuwata passe විස්තරය දිගටම කියන්න එනවා ඔව් අපි පොඩ්ඩක් නවත්තමු චුට්ට නවත්තමු මොකද මේ විශ්වවිද්‍යාල කාලේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කොහොමද ඒ කාලේ විශ්වවිද්‍යාල ජීවිතය අද වගේම අපි අද සමාජයේ දකින විදිහද ඊට වඩා ගොඩක් වෙනස්ද කොහොමද එදා විශ්වවිද්‍යාල අත්දැකීම එදා විශ්වවිද්‍යාලයේ අත්දැකීම ඇත්තටම මට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට මට ඒක ටිකක් කනගාටුයි මේ ඒ අත්දැකීම හරියටම විඳ ගන්න හම්බුන්නේ නැහැ මොකද හේතුව ගෙදර ඉඳන් නිකේ ඉස්කෝලේ යනවා වගේම තමයි විශ්වවිද්‍යාලට ගියේ මගේ අදහසක් තිබුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වගේ අර අහලා තියෙන දේවල් අහලා දැකලා තියෙන දේවල් අනුව පේරාදෙණියට වගේ යන්න නමුත් අපේ දෙමෝපිය කැමති වුණ නැහැ එච්චර දුර යවන්න ඉතින් ඒගොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා නේද නවතින තැන් හොයන්න ඉතින් තාත්තට හැමතිස්සෙම පේරාදෙණිය දුවන්න වෙයි ගාවට ඉතින් මේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න කියලා තමයි ගෙදරින් මට මේ උනන්දු කරේ ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ උදේ ගිහිල්ලා ඉතින් ලෙක්චර්ස් ඉවර වෙලා හවසට එනවා අර වෙන අයට තරම් නිදහසක් සහ විනෝදයක් ලබා ගන්නට අවස්ථාව ලැබුණේ නැහැ නමුත් අනිත් එක අපි විද්‍යාංශයේ කටයුතු කරපු හින්දා අර කලාංශයේ ශිෂ්‍යාවන්ට වගේ අසීමිත නිදහසක් භුක්ති විඳින්න තිබුණේ නැහැ මට මතකයි ඒ දවස්වල අපි තර්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ මේ පාඨමාලා පැවැත්තුනේ අර තර්ස්ටන් රෝඩ් එකේ පැත්තෙන් එන පැත්ත රීඩ් මාවතෙන් එන පැත්තෙන් තමයි මේ කලා අංශයේ කේජී හෝල් එක ඔක්කොම තිබුණේ. ඉතින් මම සාමාන්‍යයෙන් පිළියන්දල ඉඳලා 120 බස් එකේ මේ රීඩ් මාවත පැත්තෙන් එන්නේ. ඉතින් අපි දකිනවා කොච්චර තරුණ මේ තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොයි තරම් විනෝදෙන් මේ ජීවත් වෙන ආකාරය. නමුත් ඒ තරම් ඒ වගේ නිදහසක් ලැබුණේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. නමුත් ඒක නම් කනගාටු වෙන්නේ නැහැ ඉතින්. ඔව් අනිවාර්යයෙන්ම කාන්ති මහත්මියගේ ජීවිතේ කනගාටු වෙන්නේ කිසිම තරක් නැහැ. ඒ නිසා ඒ කනගාටු වීම පිළිබඳව කතා කළ යුතුත් නැහැ නේද මේ හොරාවේදී. මට හිතුණා තව පුංචි තැනකට ගෙනියන්න. සහෝදරියන්ම 6 දෙනෙක්ගේ ලොකු අක්කා. ඒක ලීසි පහසු කාර්යයක් නෙමෙයි. මොකද කියනවා නම් අපිට හැම වෙලෙම පුංචි කාලේ ඉඳන් කියනවා වැඩිහිටියා ලොකු එක්කෙනා දිහා බලන් තමයි අනිත් කට්ටිය ඒ පොලිමේ ඉන්නේ කියලා. කොහොමද සහෝදරියන්ට ආදර්ශයක් වෙන විදිහට ගෙදරින ලොකු අක්කා විදිහට වැඩිමහල් සොහිරිය විදිහට වැඩ කටයුතු කරන් හම්බුනේ ඒක අභියෝගයක් නේද හැම මොහොතකම ඔව් අභියෝගයක් තමයි ඇත්තෙන්ම ඒක මට ඇත්තටම ජීවිතේට පන්නරේකුත් උනා දැන් උනත් අර දැන් හැමෝම ඉතින් වැඩි වියටපත් වෙලා අපි වයසෙන් මුහු කුරා ගිහිල්ලා කතා කරන ගුණ උනත් ඒගොල්ලෝ කියන්නේ ඉස්සර ලොකු අක්කා අපිට හරියට වැඩ පවරනවා ඔයා මේක කරන්න මෙයා මේක කරන්න මන් දන්නේ ඒ කාලේ ඉඳන්ම මගේ නායකත්ව කුසලතා ඒ කාලේ ඉඳලම මේ මේ විදහා දැක්ුණා කියලා මට හිතෙනවා මොකද මට මතකයි මම මේ පසුව මං එන්නම් එතෙන්ට අපි ඇමරිකාවේ අර හම්ප්‍රිය අධිශිෂ්‍යත්වයට ඉල්ලුම් කරනකොට අපිට කියනවා ඔබගේ ජීවිතයේ නායකත්වය විදහා දක්වපු අවස්ථා ගැන මේ කියන්න පුංචි කාලේ ඉඳන් ඒක ඉතින් මම ඕක ලිව්වා මම පුංචි කාලේ ඉඳලා මේ නංගිලාට මේ එක එක ගෙදර කාර්යයන් ගෘහස්ත කාර්යයන් බෙදා හදා ගැනීම පිළිබඳ ඒගොල්ලන්ට ඒගොල්ලොත් කියනවා විධාන දෙනවා කියලා ඉතින් මේ ගොඩක් වෙලාවට ඒ ඒ චරිත ලක්ෂණ මගෙන් ඒ කාලේ ඉඳලම තිබුණා අර කල්මනාගන්නේ කරන්න ආ වසරට හිටපු ලොකු අක්කා කෙනෙක්. ඉතින් කෑම අඩු ගානේ කෑම බෙදුවා මේ වුණත් අම්මාලාගේ කෑම ලෑස්ති කරලා තිබුණා නම් මම තමයි අනිත් අයට බෙදන්නේ ඒ ප්‍රමාණවල් ඒ කලමනා ගන්න කටයුතු මම හිතනවා මගේ අතින් ඒක සිද්ධ වුණා කියලා. නමුත් මම හැමතිස්සෙම ඉගෙනීමට යොමු වෙලා තිබෙන හින්දා ගොඩක් වෙලාවට ඉතින් මේ මම අනිත් අයගෙන් වැඩේ කරගෙන මම මන් දන්නේ මම ඉගෙන ගත්තද කියලා
ඒ අතරින් විවාහ වෙනවා කියන දවස ජීවිතේ අමතක වෙන්නෙම නැති දවසක් නේද? අනිවාර්යෙන්ම. ඒ වගේ දවසක පෝරුවේ නැගලා ඉන්නකොට මෙතුමියට පණිවිඩයක් එනවා. මොකක්ද ඒ පණිවිඩය? ඒක ඇත්තටම මම හිතනවා ඒක දයෝපගත සිදුවීමක් කියලා මම මේ විවාහ පෝරු මස්තකේ ඉඳද්දි මට තාත්තා ඇවිල්ලා කියනවා දුවේ ඔයා මේ CAS පාස් වෙලා කියලා. ඒකයි CAS නේ කියන්නේ SLAS කියන්නේ ශ්‍රී ලංකා ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් කියන එකට. ඉතින් මේ මට ඉතින් ලොකු ඒක පුදුමයක් වුණා. එදා තමයි පරිපාලන සේවා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නේ. මම මේ මගේ විවාහ දිනේ. එදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ බෝඩ් එකේ මේ ප්‍රතිඵල ලේඛනය පළ වෙලා තියෙනවා. එතකොට ඒකට ආරාධනා මගේ තාත්තගේ යාළුවෙක් පරිපාලන අමාත්‍යාංශයේ එතන වැඩ කරපු කෙනෙක් ඒ නම බලලා තාත්තට ඇවිල්ලා පණිවිඩේ අර වෙදින් එක වෙලාවේදී කියලා තියෙනවා. තාත්තා ඒ පණිවිඩේ මට ඇවිල්ලා කියන්නේ මම පෝරුවේ ඉන්නකොට. ඉතින් ඒක හැම දිනකට මට අදාහ ගන්න බැරි ප්‍රවෘත්තියක් වුණා. නමුත් මම මගේ විශ්වාසයක් තිබුණා මම පාස් වෙයි කියලා. මේ වගේ වෙලාවක ඒ වගේ මොහොතක නේද ඒ පරිදි ලැබෙනවා කියන කාරිය වෙනවා. ඉතින් මගේ විතරක් නෙමෙයි ඉතින් මගේ හස්බන්ඩ් ගේත් වාසනාවක් වෙන්නේ. හස්බන්ඩ් ගේත් වාසනාව කියන්නේ බොහෝ වෙලාවට අපි කියන මේ ස්වාමි පුරුෂයාගෙන් කාන්තාවටත් වාසනාව තියෙනවා කියලා. ඒ පොරු උඩ නැග්ග ගමන් මේ වාසනාව උදා වුණා. උදා වුණා. අපි ඒ ගණන්කාරය ගැනත් කතා කරමු. ඔහු ගණන්කාරයෙක් නේ. අපි ඒ ගැන ටිකක් කතා කරන් ටිකක් ඉඳ තියාගෙන ඊට පස්සේ මට හිතුණා කතා කරේ 1980 රාජ්‍ය පරිපාලන සේවයත් එක්ක සම්බන්ධ වෙන්නේ ගුරු වෘත්තියට යම් කිසි විදිහකට මේ පොඩි වෙනසක් කරන්න හිතේ අකමැත්තක් තිබුණාද? මොකද ඔයා කියපු ප්‍රශ්නේ? යම් කිසි ගුරු වෘත්තියට ඔව් සමුදෙන්න එතකොට කොයි වගේ අකමැත්තක් තිබුණාද ඒ දවස්වල නැත්නම් කාගේ හරි බලකිරීම මතද තමන්ගේම කැමැත්ත මතද කොහෙත්ම නැහැ මහර්ග මොකද දන්නවද මම මේ ඇත්තටම ගුරු වෘත්තිය රැඳෙන්න හිටපු කෙනෙක් නෙමෙයි එහෙම අභිලාෂයක් මගේ හිතේ තිබුණේ නැහැ මම කුඩා ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් දැනු මේ වයස අපෝස උසස් පෙළ ඊට පස්සේ ඒ හරිය කරන කාලේ මේ මගේ තාත්තත් රජයේ රැකියාවක් කරපු ලිපිකරු වෘත්තියේ ඉඳලා ඒ කාලේ මේ හිටපු
කෙනෙක්. ඉතින් තාත්තා ආශ්‍රය කරා හුඟක් ඔය ඒ කාලේ හිටපු සිවිල් සර්වන්ට්ස් ලා. ඉතින් අපේ ගෙදරට එහෙම එනවා කාර් වලින් එනවා. හරිම ස්ටේටස්. ඉතින් තාත්තා ඒගොල්ලන්ට ගොඩක් අර එයාගේ වෘත්තිය තුලින් උදව් කරනවා. එහෙම දේවල්. ඉතින් මටත් හිතුණා මමත් කවදා හරි එන්නේ ඒ කැමැත්ත මගේ හිතේ මෝදු වෙමින් ආවා ඒ කාලේ ඉඳලම. ඉතින් මං හිමට හිතුණා අනේ මට මේ ටීචින් වල නම් ඉන්න බෑයි කියන හැඟීම මගේ හිතේ තිබුණා මේක ඉන්න වෙයිද ඕ කියලා. ඒක නිසාම තමයි ඇත්තටම තාත්තගේ අම්මගේ බලපෑමින් තමයි මම පරිපාලන සේවා විභාගයට මේ ඉදිරිපත් උනේ. මට ඒකේ උවමනාවක් තිබුණා. මටත් එවැනි කීර්තිමත් සේවයකට ඇතුළත් වෙන්න ඕනේ කියන අදහස මගේ හිතේ පළපදියම් වෙලා තිබුණ නිසා. ඉතින් ඒක නිසා ගුරු වෘත්තියෙන් සමුදෙන්න මට කිසිසේත් අකමැත්තක් ආවේ නැහැ. නමුත් මගෙන් ඉගෙනගත්ත ළමයි පිළියන්දල මධ්‍යම විද්‍යාලය, රත්නාවලී බාලිකා විද්‍යාලය ඉතින් මම ඉගැන්නුවේ රසායන විද්‍යාව, ව්‍යවහාරික ගණිතය වගේ විෂයන්. ඉතින් ඒගොල්ලෝ දැන් දොස්තරලා, ඉංජිනේරුවෝ ඒ වෘත්තියින් වල නියලිලා ඉන්නවා. ඉතින් යන තැනක ඒ අය හම්බුනහම මට ලොකු සතුටක් දැනෙනවා. නමුත් ඉතින් මම පරිපාලන සේවය තුළින් ඊට වැඩිය ලොකු විශාල සමාජ මෙහෙවරක් කරන්න මට අවස්ථාව ලැබුණා කියලා මට හිතෙනවා. ඒ ගැන කතා කරන නම් අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. මටත් ඒ කාලේ අත්දැකීම් තියෙනවා. ඔබතුමිය වැඩ කරපු කාලේ මාධ්‍යත් එක්ක අපිත් එක්ක හුඟක් දේවල් ඔබතුමියලා බෙදා හදාගත්ත කලා කටයුතු කරා. දැන් අර තමන්ගේ ගෝලයෝ වෛද්‍යවරයන් වෙලා ඉන්නවයි කියලා කියනකොට බෑ ඔබතුමියට ඒ පැත්ත යන්න ඉඩ කඩක් තිබුණත් කපන්න කොටන්න වැඩි කැමැත්තක් නැතිද ඒ පැත්තට කියලා නේද? ඒ කියන්නේ ඇත්තටම මේ අම්මගේ අම්මත් දන්නෝ ඕක මං වැඩි ඔය මේ නිකන් අර ලේ දකින්න තුවාලයක් කරගත්තත් ඒක දිහා බලන්නවත් බැරි එහෙම චරිතයක්. ඉතින් ඔය මෙඩිසින් කරන්න මගේ ආසාවක් තිබුණා. ඒක නිසා තමයි ගණිතය කරලා ඒ අංශයෙන් භෞතික විද්‍යා අංශයෙන් උපාධියක් ගත්තේ. මේ ඇත්තටම ඒ කාලේ අර සම්ප්‍රදායික මං අර කලිනුත් කියුවේ ගොඩක් අය ඉතින් වෛද්‍ය වෘත්තියට නම් කාන්තාව යනවා බයොලොජි එහෙම කරනවා. නමුත් ගණිතයේ ශේෂ්ඨයට යොමු වෙනවා හුඟක් අඩුයි. නමුත් ඉතින් මම එහෙම කරලා ඒකෙන් දැන් පරිපාලන සේවා විභාගයට යන්න උනත් මට ඒක ලොකු පිටුවහලක් වුණා. මොකද බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයේ ගණන් ටිකට් අට්ටක් ගාලා හදාගන්න පුළුවන් නේ. ඒක මගේ තිබුණ පුංචි කාලේ ඉඳලම අර සිංහල සාහිත්‍ය ලිවීමේ හැකියාව තිබුණා. තාත්තා පුංචි කාලේ ඉඳලා අපිව ඒ අපේ මගේ පියාත් ඒ ගැන මතක් කරන්න ඕනේ සිංහල ඉංග්‍රීසි භාෂා දෙකේම එයාට හොඳ නිපුණත්වයක් තිබුණා. ඉතින් එයා ඒවා අපිට මේ විශේෂයෙන් මට නංගිලා මට සමහර වෙලාවට කියන ඔයාටමනේ හැමතිස්සෙම කරන්න කියලා තාත්තා. ඉතින් මේ මට ඒවා මේ කාවත් දන්න දැන් තාත්තා මට මතකයි පුංචි කාලේ මේ රචනා ලියන් එන්නේ කොහම තාත්තා මට ඒවට අදහස් දෙනවා. ඉතින් අනේ තාත්තට වෙලාවකුත් නැහැ උදේ මූණ හොදගෙන ඇවිල්ලා මූණ පීන ගමනුත් මට වාක්‍යයක් කියනවා. ඉතින් ලියා ගන්න මට කියනවා මාම්පේ යනු සාන්ත සුන්දර පරිසරයක පිහිටි ගම්මානයක් එහෙම කියලා ඒ වාක්‍ය මට මතකයි. ඉතින් ඒ විදිහට මාව ඇත්තටම ඒ කාලේ ඉඳලම ඒ සිංහල රචනා ලියන්න ඒ ශෛලියට හැඩ ගැහුණා. මං හිතන්නේ පසු කාලෙකදී ලේඛන කලාවට අවතීර්ණ වෙන්නත් මට ඒක ලොකු ශක්තියක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කියවීමත් කියවීම ඒක හරි මේ හොඳයි මතක් කරපු එක. තාත්තා ඒ කාලේ එයාගේ තාත්තා වැඩ කර ආහාර දෙපාර්තමේන්තුවේ සිංහල සාහිත්‍ය සංගමයෙන් ලයිබ්‍රරියේ පොත් එවනවා හරියට පොත් ගෙනත් දෙනවා මට කියවන්න ඒ දවස්වල. ඒක නිසාම තමයි දැන් කෘතින් 11ක් අපිට සමාජගත කරලා අවසාන කෘතිය අන්තිමටම කරපු කෘතිය පසුගිය කාන්තා දිනේ දවසේදී එළි දක්වන්න අවස්ථාව ලැබුණා ශ්‍රී ස්ත්‍රී. ඒවා පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. ඒ සියල්ලට ඉඩකඩ තියාගෙන ඉන්න වෙලාවක මේ වෙලාවේ ඔබ තුමියගේ සේවා කාලය තුළ ඔබට මුණ ගැහුණු ඉතාමත් හිතවත් හිතවතියක් අපිත් එක්ක ඉන්නවා සජීවී මේ මොහොතේ කතා බහ කරන්නට. අපි තමත් ගෞරවයෙන් යුතුව එතුමියත් පිළිගන්න සූදානම් වෙනවා. ජාතික ලේකණාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවක් විදිහට හිටපු ආචාර්ය සරෝජා වෙත්තසිංහ මැතිනිය අපිත් එක්ක මේ මොහොතේ ඉන්නවා සජීවීව. අපි බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න ඔබ දිනවා. සුබෝදෑසනක්. සුබෝදෑසනක් සරෝජා. අපිත් එක්ක මේ වෙලාවේ කාන්ති විජේතුංග මහත්මිය සජීවීව කතා බහ කරමින් ඉන්න වෙලාවේදී ඔබතුමියගේ හොඳම හිතවතියක් කියලා අපිට දැනගන්න ලැබුණා. කොහොමද මේ හිතවත්කම සහ එතුමිය පිළිබඳව අපිට යමක් පැහැදිලි කරොත් එහෙම මේ සජීවී වැඩසටහන අතරතුරේදී? ඇත්තටම මට සතුටුයි එතුමිය. ඔව් කතා කරන්න. සජීවීව කතා කරන්න. ඇහෙනවා අපිට. මම හිතන්නේ දුරකථන ඒ යම් කිසි බාධාවක් සිදු වෙලා තියෙනවා අපිට මේ වෙලාවේදී. අපේ නිෂ්පාදක කණ්ඩායම ඇලිතවක්
උත්සාහ කරයි එතුමිය සම්බන්ධ කරන්න. අපි මේ ඔබතුමියගේ ලේඛන දිවියට යම් ආරම්භයක් ලබා ගනිමින් හිටියේ. පොත් 11ක් දෙනවයි කියන එක මේ රාජකාරී මට්ටමත් එක්ක ටිකක් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඔබතුමිය විශ්‍රාම ගියට පස්සෙත් යම් කෘති කිහිපයක් ඉදිරිපත් කරනවා. කොහොමද ඒ සඳහා ආරම්භය ලබා ගන්නේ මම දැනගත් විදිහට දිවි මගරල් අතර තමයි ඔබේ මුල්ම කෘතිය බවට පත් වෙන්නේ. ඔව්. ඔව් දිවි මගරල් අතරින් කියන්නේ මේ ඇත්තට උවිතත් කලින් ලිව්ව අර පුංචි පොතක් ඇති කාන්තාව සහ මානව හිමිකම් කියලා. ආ ඔව් තියෙනවා. ඒක ඒක තමයි මගේ පුංචි ඒ පුංචි පොත් පිංච කියලා මගේ මහත්තයා උකට කියන්නේ. මේ ඒ ඒ පොත තමයි මුලින්ම මේ මම ප්‍රකාශයට පත් කරේ මේ මම ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂිකා විදියට සේවය කරනකොට ඉතින් කාන්තාවන් ගැන ගොඩාක් දේවල් අත්හදා බලන්න කටයුතු කරන්න දැනුවත් කරන්න සිද්ධ වුණා. ඒ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා යොදා ගන්න තමයි කාන්තාවන්ගේ මාන ඓතිහාසිකම් කොහොමද අපේ සමාජයේ උල්ලංඝනය වෙලා තියෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරමින් තමයි ඔය පොත ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඒක 1996 විතර වගේ. ඔව් ඊට පස්සේ සෑහෙන කාලයක් නමුත් ඒ කාලෙදි ගොඩක් අපි පත් පුවත්පත් වලට සංගරා වලට කාන්තාවන්ගේ බලගැන්වීම සම්බන්ධයෙන් වටින් විතින් විට ලියලා තියෙනවා. ඊට තමයි වෙන්න. අපිට සරෝජවත් සිංහ මහත්මිය සජීවී යලිත් ඉන්නවා කියලා අපේ නිෂ්පාදකතුමා කියනකොට අපි එතුමිත් එක ටිකක් කතා බහ කරන්න සූදානම් වෙනවා. අපේ යම් බාධාවක් වුණා. කමන්න අපි දැන් කතා බහ කරමු. කොහොමද මෙතුමිය ඔබතුමියට දැනෙන්නේ කියලා සරෝජ මහත්මිය කියන්නකො අපිට. ඔව්. ශාන්ති විජේසිංහ මහත්මිය පිළිබඳව කතා කරන්නට අවස්ථාව ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. මොකද ඇය මම දැකපු ඉතා ශක්තිමත් කාන්තාවක්. විශේෂයෙන්ම එතුම් මාර්කෙන්ඩේ කරපු ජාතික ලිස්තුමේ රක්ෂික දෙපාර්තමේන්තුව වැඩේම විදා විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික කෞතිකාගාර දෙපාර්තමේන්තුව ආදී ආයතන අයත්තුණු සිනහ පුරුමයන් පිළිබඳ මොමාක්යන්සේ ලේකම් කනසිර දරමින් සිටියදී ඉතාමත්ම කායෝජිත සාමූහික ප්‍රඥාවෙන් කටයුතු කරපු කාන්තාවක් වශයෙන් ඒ වගේම මට මතකයි ඒ දිනවල තිබුණා දයස කිරිල කියලා ප්‍රදර්ශනය. ඒ අවස්ථාවේදී සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශන අතර තරඟයන් තිබුවා. ඒ වෙලාවේදී ජාතික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශනය තමයි පළවෙනි ස්ථානයට පත් වෙන්නේ. ඒ සඳහා මහේශාක්‍ය දෙන ලොකුවේ ශාන්ති විජේසිංහ මහත්මයා. ඒ වගේම ඇය සියලුම ඇයටේ තිබුණු ආයතන පිළිබඳව ප්‍රායෝගිකව සොයලා බලලා අවශ්‍ය පිළියම් ලැබුවා. විශේෂයෙන්ම මට මතකයි ඇය ලේකම්තුමිය වශයෙන් සමුගන්න අවස්ථාවේදී මේ සියලුම දිස්ත්‍රික්කවල පුරාවිද්‍යා ප්‍රධානී ඒ කියන්නේ සහකාර අධ්‍යක්ෂකවරු එදින රාත්‍රී සාදයක් තිබුණු සියලු දෙනාම ඒ තත්ත්වයට පැමිණුණා. ඒ කියන්නේ ඇයගෙන් ඒ අය සඳහා ඉතුරු සේවාව එතුමන්ලට අමතක කරන්න තිබෙන ඉතමේ එතරම් දුරසි හැමෝගෙම ප්‍රශ්න කර කියලා බලලා ඒකට ප්‍රායෝගික පිළියම් යෙදුවා. මම හිතන්නේ එහි ගෞරවයක් වශයෙන් ඇයට ඉතාමත් ගරු සැලකිලි සියලු දෙනාගෙන් ලැබුණා. ඉතින් මම හිතන්නේ ඇය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විතරක් නෙවෙයි ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවට කෞතුකාරී දෙපාර්තමේන්තුවට ඇය යටතේ තිබුණු සියලු ආයතනවලට ඉතාමත්ම හොඳ ගරු සේවයක් වගේම සමාජශීලී ඒ වගේම ඒ ආයතන නංවාසිකින්ද දැඩි ශක්තියක් ඇය ගත්තා. මම හිතන්නේ ඇය සතුටු වෙනවා ඒ දීපෝ කාර්ය පිළිබඳව මමත් සතුටු වෙනවා. අර වගේ ලේකම් තුමියක් යටතේ වැඩ කරන්නට ලැබීම ගැන ඇයට හොඳ ලේකන කෘතියක් තිබෙනවා. ඒ ගැනත් මම සතුටු වෙනවා. ඉතින් ඇයට දීර්ඝායුෂ වගේම ඇයට තව තවත් සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ජාතික ලේකන කෘෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක පිළිපෝ ආචාර්ය සරෝජා වෙත්තසිංහ මැතිණිය අපිට මේ විදිහට සම්බන්ධුනේ සජීවීව මේ කතා බහ තුළ ඔබටත් දැනෙනවා ඇති ඇයත් එක්ක වැඩ කරපු කාල සීමාව තුළ වචන දෙයක් මතක් කරොත් හොඳයි. බොහොම ස්තුතියි සරෝජා. මේ ඇත්තෙන්ම මටත් මේ සතුටුයි මේ ඒ අගය කිරීම ගැන. මේ
විශේෂයෙන්ම මේ සරෝජා වෙත්තසිංහ කියන්නේ හරිම කැපවීමෙන් ක්‍රියාකරන රාජ්‍ය නිලධාරිනියක්. ඒ කියන්නේ ගිය තැනක තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරලා කොහොම හරි විසඳ ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් ඒ වගේම එයාට මේ මාත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කරා. මට තේරුණා ඒ ඇත්තටම ඇයිගේ කැපවීමත් මේ අර කමිට්මන්ට් ඇන් හાર્ඩ් වර්කින් කියන පැත්තෙන්. ඒ වගේම අධික වැඩ කරන කෙනෙක්. හැම තිස්සෙම දාඩිය දාගෙන තමන්ගේ වැඩේ කරගන්න මේ හරියට දඟලන ඒ උණ තියෙන කෙනෙක් ඇත්තටම. ඉතින් මම ඒකට සෑහෙන්න ඒ එයාගේ තියෙන ඒ දක්ෂතාවය හැකියාව හැමදේම දැනගෙන උදව් කරා තියෙන ආයතනයේ මේ ආයතනයේ නම් වාමට වගේම ඒ ආයතනයේ නිලධාරීන්ගේ තියෙන ගැටලු විසඳා ගැනීමට. ඉතින් ඒ ආශ්‍රය තවමත් තියෙනවා. මේ ආයතනයේ ගැටලු සහ තමන්ගේ අවශ්‍ය නිල රාජකාරි කරගෙන තමයි කැපෙලා වැඩ කරේ. ඔව් වැඩ කරේ. මේ ඇත්තනම සරෝජගේ මේ මොකද කියන්නේ ඉනිෂියේටිව් එක සරෝජගේ මේ ප්‍රයත්නයක් තමයි දැනට ජාතික ලේඛනාගාරයට ඉතාමත් මේ හොඳ ශ්‍රවණාගාරයක් ලැබිලා තියෙනවා. ඒ කාලේ ඒකට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරගන්න හුඟාක ලියුම් කියුන් ලියාගෙන ඇවිල්ලා මං මේ මට කියලා අත්සන් කරගන්න අනුමත කරගන්න ඉදිරිපත් කරගන්න හරියට ලොකු විශාල වෙහෙසක් දැරුවා. ඉතින් ඒක කරපු ඒ වැදී කිසිම දූෂණයකින් ඇත්තටම හරිම අවංක රාජ්‍ය නිලධාරිනියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ විදිහ රට ඇත්තටම එහෙම නිලධාරියෙන් එක්ක මේ රට ගියා නම් එහෙම කටයුතු කෙරුණා නම් අයි අද මේ වැරදිලා තියෙන්නේ කියලා මට ලොකු ප්‍රශ්නිකුත් මතුවෙනවා මේ වෙලාවේ. මේ රට අද නැවිත තියෙන තත්ත්වෙට ගැන බලනකොට අපිටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමාජයටම ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවක් අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙනවා මාර්ගය. හරි අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ඉක්මනින්ම සුන්දර ශනිදාවත් එක්ක එකතු වෙමු. නැවතත් සුන්දර ශනිදාවත් එක්කයි ඔබව එකතු කරගන්න අපි සූදානම් වෙලා ඉන්නේ. මේ සෙනසුරාදා දවසේදී බොහොම විවේක සුවෙන් ඉන්නවා නම් හැබැයි හිතට නම් විවේකයක් නැතුව ඇති. හැබැයි ඒ විවේක සුවය නැත්තම් මේ වෙනදාට වඩා ටිකක් හරි හිත පිරිසුදු වෙන කතාබහක් අහන්න තිබුණා නම් මේ වෙලාවේ හොඳයි කියලා හිතුන නිසා අද දවසේදී ඔබටත් ආදර්ශයට ගන්න පුළුවන් අපටත් ආදර්ශයට ගන්න පුළුවන් කාන්තා චරිතය පිළිබඳවයි කතා කරමින් ඉන්නේ. රාජ්‍ය සේවයේ හිනි පෙත්තටම ගිහින් මේ රට තමන්ගේ රටට මගේ රටට ලොකු සේවයක් කරපු කෙනෙක්. ඉතින් හිටපු අමාත්‍යංශ ලේකම් කාන්ති විජේතුංග මහත්මිය ගැනයි කතා බහ කරමින් ඉන්නේ. කාන්ති මහත්මිය මේ පොඩ්ඩක් අතීතයට එක්කගෙන යන්න අවස්ථාවක් තිබුණොත් මොකද හිතන්නේ? හොඳයිද? හොඳයි නේද? ඡායාරූප කීපයක් පෙන්නමින් අපි කැමති ඔබතුමියගෙන් ටිකක් විස්තර දැනගන්න. කවුද? ඒ විතරක් නෙමෙයි චාරු පොලේ පේන්නේ කොයි කාලෙද මේ ගැන? හරි අපි මෙතනින් පටන් ගමු එහෙනම්. මේ මගේ මේ මුල් පවුල මගේ අම්මයි තාත්තයි තමයි ඔය ඉදිරියෙන් ඉන්නේ. මල්ලි එක මං කිව්වේ එකම පිරිමි සහෝදරයා කියලා. ඡායාරූපේ නම් එච්චර පැහැදිලි නැතුව ඇති. ඔය මගේ පුතාගේ මේ මුදු මාරු කිරීමේ දවසේ එන්ගේජ්මන්ට් එක දවසේදී ගත්ත පින්තූරයක්. අනිත් පිටිපස්සේ ඉන්නේ නංගිලා. ඔක්කොම මම වැඩිමල්නේ ඉතින්. හය දෙනෙක් ඉන්නවනේ කාන්තාව. හයයි මල්ලි ඉස්සරහා ඉන්නේ. ඒ පුතා සහ එයාගේ මේ මගේ විවාහ ඡායාරූපය. මේක දකින්නකොට අපිට පොඩ්ඩක් කතා කරන්න ඕන ලක්ෂ්මණ විජේතුංග මහත්මයා ගැනත් නේද? ඔව්. හොඳ ගණන්කාරෙක්. ඉංජිනේරුවරේ. ඔව්. මේ කොහොමද ඒ විවාහ යෝජනාවක් එහෙම නැත්නම් හඳුනා ගැනීමක්ද කොහොමද? ඇත්තම විවාහ යෝජනාවක්. මොකද මේ විවාහ යෝජනාවකින් සිදුනේ මගේ විවාහය. මේ නමුත් ඉතින් මට හිතෙනවා මේ මං දන්න හඳුනන අයගේ මේ ප්‍රේම මුල් කරගෙන කරපු විවාහ වලට වඩා සාර්ථක විවාහයක් කියලා. මොකද ඒ කාලෙත් අපි හිතමින් ඉන්නවා යෝජනාවකින් විවාහයක් ආවොත් කොහොම වෙයිද කියලා බයේ හිටියට එහෙම දෙයක් මේ උනේ නැහැ. ඇත්තෙන්ම ඉතින් මේ ඉතාමත් හොඳට මේ අදහස් ගැලපෙන මේ විදියට සාර්ථක පෞල් ජීවිතයක් ගොඩනගා ගන්න ලොකු පිටුවහලක් වුණා. මං හිතන්නේ ඔහුගේ සහයෝගය නැත්තම් මමත් මේ තරම් දුර එන්නේ නැහැ කියලා මට මේ කිසිම පැකිලීමක් නැතුව කියන්න පුළුවන්. දැන් මම කතා කරොත් මේ කියන්නේ පොඩ්ඩක් අර ඔබතුමිය මේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශ කටයුතු කරනකොට එහෙම අපිත් එක්කත් හුඟක් මේ උරුමය පිළිබඳ හොයාගෙන යන වැඩසටහන් ගණනාවක් අපි කරා ඔබතුමිලත් එක්ක. දවල් රෑ කියලා නැහැ අපි ලංකාවේ බොහෝ තැන්වල ඇවිදින්න සිද්ධ වෙනවා. කොහොමද ඒ වගේ අවස්ථාවකදී තමන්ගේ ආදරණීය සැමියාගෙන් ලැබෙන සහයෝගය
විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ කියන්නේ ගෙදර කටයුතු අර මං කියපු මම කාන්තාවන් ගැන කතා කරද්දී මම කියන දෙයක් තමයි මේ අපි ඇත්තටම අතීතයේ ඉඳලා සම්ප්‍රදායිකව කාන්තාවන්ට දෙවනි තැනනේ තියෙන්නේ පුරුෂයාට. ඉතින් ඇත්තෙන්ම පුරුෂයා බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන්ගෙන් සියලු කටයුතු ඉටු වෙන්න ඕන කියලා. මං දන්නේ නැහැ තරංග කොහොමද කියලා ඉඳුනිල් එක ඒ වැඩේ කරන්නේ. නමුත් දෙන්නම එක මුර්ධියේ දෙන හිඳ මං හිතනවා සහයෝගයෙන් කරනවා ඇති කියලා. නමුත් දැන් ඒ නිසා දැන් ඇත්තටම කොයිතරම් ඉහළ රැකියාවක කළත් කාන්තාව ගෙදරාහම ස්වාමියාට තේ එක හදලා ගෙනත් දෙනකම් බලන් ඉන්න අය ඉන්නවා. නමුත් ඇත්තටම මට මගේ ජීවිතේ මට එහෙම දෙයක් උන්නේ නැහැ. දැන් මම රාජකාරි කරලා රෑ වෙලා එනවා නම් මං එනකන් ඉන්නේ රෑ කෑම මොනවද කන්නේ කිඳ මන්ද ඒ කතන්දර දරුවන්ට ඒ අවශ්‍ය දේවල් එයා පිළිල කරලා දෙනවා. ඒක ඇත්තටම නමුත් ඔහුත් කුඩා කාලේ අර සම්ප්‍රදායික පවුලක හැදිච්ච කෙනෙක් කිසි දෙයක් කරගන්න බෑ ගෙදර වැඩ. නමුත් මං හිතනවා අපි ඇමරිකාවේ අවුරුද්දක විතර මගේ පශ්චාත් උපාධියකට ගිහිල්ලා හිටියා. ඒ කාලය තුල මම විශ්වවිද්‍යාලය ඉගෙන ගනිද්දී ඔහු තමයි දරුවන්ගේ කටයුතු ඔක්කොම කරේ. ඉතින් හොඳ පුරුද්දක් ඇති වුණා. ඉතින් මට ඒ විශ්වවිද්‍යාලේ උපාධි ප්‍රදාන උත්සවයේදීත් කිව්වා උඹ හොඳට මේ හොඳ ස්වාමියෙක් හරිගස්සලා තියෙනවායි කියලා. ඒ කියන්නේ මට ලොකු මේ සහයෝගයක් ඔහුගෙන් ලැබුණ නිසා. අපිට තව මේ ඡායාරූපය බලන්න පුළුවන් කියලා අපි නිස්සද කන්නම කියන මේ අම්මයි තාත්තයි දකින්න. මේ මගේ අම්මයි තාත්තයි. ඉතින් මං කිව්වේ තාත්තා මෑතකදී නැති වුණා. අම්මා තාමත් ජීවතුන් අතර ඉන්නවා. මට හිතෙන්නේ අම්මා සතුටු වෙයි මේ ඡායාරූපේ දැක්කම. අපේ ගෙදර දානයක් තිබුණු අවස්ථාවේදී මේ මම උන්දු දෙනා සමග ගත්ත ඡායාරූපයක්. මේ වෙලාවෙත් ඒ ආදරණීය අම්මා රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා මේ වෙනසටහන ගෙදර ඉඳලා. අම්මට ලොකු ආඩම්බරයක් දැනෙනවා ඇති. තමන්ගේ දියණියක් මේ මට්ටමින් ජයග්‍රහණය කරගෙන ජීවිතේ ජයග්‍රහණය කරලා අද දවසේදී ආ මග පිළිබඳව කතා බහ කරන වෙලාවේ අනිවාර්යෙන්ම මේ ශ්‍රී ශ්‍රී පොත ලියලා අම්මට තමයි මම ඒක පුදලා තියෙන්නේ. ඒකේ පිදුම මේ තරංග පස්සේ කියවන්න මේ අම්මට ওই පොත ගිහින් දුන්නාම අම්මගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණලු මේ පොත ගත්තාම. ඒ කියන්නේ ඇත්තටම අර හදවතේ තියෙන කැම සතුට වෙන්න ඇතිම් ප්‍රකාශ වෙන්න ඇත්තේ ශ්‍රී ශ්‍රී පිදුම. ඇයි අපි පස්සට ගන්න අපි දැම්ම ඒ මතක් කරමු කියවමු. ජීවිතය ජය ගන්නට මා ගතින් සිතින් පෝෂණය කළ මගේ ආදරණීය මෑණියන්ට සහ පුරුෂාධිපත්‍යයට නතු නොවි අභියෝග ජය ගන්නට සමත් දියණිවරුන් ලොවට දායාද කරන සියලු මෑණිවරුන්ට පුදමි කියලා තමයි ඔබතුමිය ශ්‍රී ශ්‍රී කෘතිය පුද කරලා තියෙන්නේ ආදරණීය පියාට මවට. මව පිළිබඳව බොහොම ආදරයෙන් ලෙන්ගතු මතක් කරා වගේම දැන් ඇමරිකාවේ ගිහින් එනකොට තාම මොනවද වෙනස් වුනේ? විශිෂ්ට උපාධිය අරගෙන ආවා. හැබැයි ආදරණීය අම්මා මේ එදානම් ටිකක් සැර වුණා නේද? නෑ අර මාර්ග අහපු ප්‍රශ්නෙට කොණ්ඩේ හැමදාම කපලද කියලා අහපු එකට දීපු උත්තරේ. ඔව් මං හිතන්නේ ඇමරිකාවේ ගිහින් ආවට ඒ බටහිර පන්නෙට වෙනස් වෙන්න ඕන කවට කොණ්ඩේ කැපුවා නෙවෙයි. නමුත් අර ප්‍රායෝගිකව තියෙන පහසුව සැලකලා මොකද අපි ඇත්තටම පරිපාලන සේවයේ නිලධාර දරද්දී එක කාර්යාලයේ යනකොට ඒකට ගැළපෙන විදිහට යන්න ඕනේ. අපි තනතුරේ ගෞරවය රකින්න ඕනේනේ. ඉතින් කොණ්ඩේ අබැඳගෙන එහෙම යන්න ඕනේ. ඉතින් කොණ්ඩේ අඩු වෙනකොට කොණ්ඩේ බඳින්නත් අමාරුයි. ඔන්න තියෙන ඡායාරූපයකුත් අපි දකිනවා. ඉතින් මං කොණ්ඩේ කැපුවයි හෙදි යාළුව කියද්දි ඇමරිකාවේ ඉඳන් එනකොට වෙනස් වෙච්ච දේවල් වෙනස් වෙච්ච දේවල් කියලා අපි මතක් කළා. අම්මා මොකද කිව්වේ අවට පස්සේ? මොකද කොණ්ඩේ කපා ගත්තේ? මේ දැන් මේ ගීත සම්බන්ධයෙන් කතා කරොත් එමු ටිකක් අපි කෘතීන් ගැනම ටිකක් කතා කරමු. නිසා කලාව පැත්තට කොහොමද තියෙන්නේ නැඹුරුත්වය? මොකද ජනමාධ්‍ය අමාත්‍යංශය වැඩ කටයුතු කරනවා. ඒ නිසා කලාවට බොහොම හිතැසි කෙනෙක් ඔබතුමිය. කොහොමද කලා කටයුතුත් එක්ක තියෙන සම්බන්ධකම? සම්බන්ධකම මෙහෙමයි. ඇත්තට මම මගේ රස විඤ්ඤාණාත්මක හැකියාව බොහොම ඉහළයි කියන්න පුළුවන් රස වින්දනය කරන්න. නමුත් ඉතින් මම කවි ලියනවා, පද්‍යයන් ලියනවා. නමුත් ගායනාව නම් ඒ තරම් කරන්න බෑ. ගීත එහෙම අහනවද? අම්මෝ ගීත අහනවා මං. ඒ කියන්නේ ගොඩක් අර මතකේ රැඳුණු ගී තියෙනවා සෑහෙන්න. මේ ඉතින් මේ විවේක වෙලාවලදී මං ඒව අහනවා. කෙනෙක් හිතන්න පුළුවන් විවේකයක් තියෙනවද කියලා ඔබතුමියට. මොකද මේ වර්තමානයේ බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකාවක් එවැගේම කාන්තා කමිටු සමාජිකාවක් වර්තමානයේ මේ අතරේදී වෙලාව තියෙනවද? ඔව් ඊට අමතරව මේ අර LLB කරනවා.
Usas kirim, maru kirim, winaya kata itu, esial lam pilih mana tiiran agan na, yelamatena. Ikan andu, apeng hari daya kitun netan tamai, palat andu karya diomuenni. Iting basna hari palat sabawa, vivida amatya anca tiiran wani jati kar, dahatungi niwasta ing palat sabawa de, winker puishan netete. Iting eh hema amatya saukya amatya anca adhyapan amatya anca dem pasal palat sabawa pasal tiiran wai be guru warun, wisar pramanya seve karna wa, itu ber සෞඛ්‍ය සේවයේ තියෙනවා හෙදියන් ප්‍රාථමික සෞඛ්‍ය නිලධාරීන් ඒ වගේ අය සේවය කරන ඉතින් එයාගේ ස්ථාන මාරු දුක් ගැනවිලි ඔය සියල්ල පිළිබඳවම කාර්යයන් පිළිබඳව එන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. ඉතින් අපේ කොමිෂන් සභාවේ මේ සමාජිකයන් එකතු වෙලා ඒ පිළිබඳ තීරණ ගන්නවා. හොඳයි. දැන් මේ වෙලාවේදී ඔබ තුමියගේ සේවා කාලය තුල උණ ගැහුණු ඔබතුමියගේ මේ පොත් එළි දැක්වීමේ හැම අවස්ථාවකදීම වගේ සහභාගී වෙච්ච බොහොම හිතවත් කෙනෙක් ඉන්නවා. අපි පොඩ්ඩක් කතා කරලා බලමු ඔබතුමිට අඳුර ගන්න පුළුවන්ද කියලා මේ කවුද කියලා. ඒක නිසා මම නම සඳහන් කරන්න නැතුව බොහොම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා අද දවසේදී වෘත්තීය ජීවිතය ගැන ඉතා හොඳින් කතා බහ කරන්න පුළුවන්කම තියෙන කෙනෙක් සහ මත්ම දැනගත්ත විදිහට අද දක්වාම ඉතාමත් හොඳ පෞලේ හිතවතෙක් බවටමත් පත් වෙලා තියෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. ආයුබෝවන් ඔබතුමන්ට. කොහොමද මේ කාන්ති විජේතුංග මෙතන ගැන අපිට පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරන්න. Apabila di mana raja sebe mas negara ini, ini ada pilihan. Oh.
jadi ekstra itu mata hari api dengar sama ini awal lebih ke masa awal api raja TV tapi kita dia solidari juga nak jadi waktu sama ini kita hamil api itu literal kita dah rumah berkan kita itu ini pun ada senang ni pun tapi dia pun ada perhatian ni kita kan tu ni berkuasa dan yang kita bilang kalau api desa tu dia jelas sebenarnya tidak ada pilihan tapi sana itu yang kuat di sana di dalam sebuah bangunan pasti besar ya. Itu pasti, itu pasti waris suara, waris suara sampai lah. Dalam sebuah sana, kita kembali ke arah TV, gila. Bekam, bekam baru benar di dua tahun yang gila. Gila ya, bekam baru benda kali. Dunia India itu tinggal pulih, pulih lah. Kita bukan. Hyderabad jela buat kami kami dia selatih kan kantor saya ini dia selatih di kia kantor lebih mungkin kan kalau jela kita umur sana kan tapi ini kita mana bau juga ya jadi bau dia satu dia gitu ya media lah gini kita me untuk gaya ini mungkin ada media lah gini kita ini apa ini akhir buat lagi tak bisa. Oh, apit awasan nasi lalit mahathaya sama wenna apita tiena kaalayak gewigena yanne eka nisa bohoma ikmanin metumiyage paripalana sheshtraye tiena watinakama etumiyage thibunu e dakshatave pilonda wachanayak deyak katha nokorot aduwak bawata patwe. Honai. Eka thamai eka katha karanna one ekata. Mokada hethuwa mama ekumiya lekam wadiye hadisa kidiya jaathi bhumiyan thiyena wasya jaathi sensana. අපිටත් බොහොම සතුටුයි ඔබතුමා අද දවසේදී මේ විදිහට සජීවී අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි අද දවසේදී මේ කතා බහට මේ විදිහට අදහස් එකතු කරාට ඊට පස්සේ මාත්‍යංශ ලේකම්වරයෙක් විදිහට ලලිත් මහත්මයා ඔබතුමා ටොමියට කොහොමද දැනුනේ කියන කාරණාවත් අපි බොහොම කෙටියෙන් මතක් කරමු මේ වෙලාවේ ඔව් ඇත්තෙන්ම මේ අපේ පරිපාලන සේවයේ මේ මගේ මිතුරෙක් හැටියට ඉතාමත් සුහදශීලීව අපි කටයුතු කරන උඟක් වෙලාවට අමාත්‍යංශ අතර කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මේ ඉතා පහසුවෙන් අපි කතා කරනවා අදහස් වමාරු කරන කිසිම මේ හැංගි හොරා නැතුව කතා කරන්න පුළුවන් හිතා හොඳ මහත්මයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් අනිත් එක මේ ගොඩක් අර ඒ තමන්ගේ රාජකාරියට අවංකව කටයුතු කරන නිලධාරියෙක් ලලිත් කන්නංගර මහත්මයා
හරි ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා දැන් අවසන් විනාඩි කීපයක් එක්ක එකතු වෙලා හින්දා විශේෂයෙන් මතක් කරන්න මෙතුමිය රාජ්‍ය සේවයේ නියුතු වෙලා හිටපු දෙපාර්තමේන්තුව අමාත්‍යංශ ගණනාවක් තියෙනු යතරේදී කම්කරු දෙපාර්තමේන්තුව වාරි මාර්ග සහ විදුලි බල ශ්‍රී ලංකා කාන්තාකාර්යංශය සහ ආයතන ගණනාවක ඔබතුමිය සේවය කරන විතරක් නෙවෙයි ජනමාධ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම්තුමිය විදිහට ඒ වගේම විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය වගේම කංචි තෙල් කර්මාන්තයේ අතිරේක ලේකම්තුමිය විදිහට වැඩ කටයුතු කරන හරි නේද තවත් ඇති තව ගොඩක් දේවල් ඇති තවත් ආයතන තිබුණත් ඒ හොඳයි ඔය වෙලාවේ ඉලීකනේ හැම දෙයක් මතක කරන මොකද මේ වෙලාවේ බලාගෙන ඇති ඔබ යටතේ සේවය කරපු තවත් ඉහළ පහළ හැම නිලධාරියෙක්ම මේ අයවත් බොහොම ආදරෙන් සිහිපත් කිරීම වටිනා මොකද ඔබතුමිය දැක ගමන් අපිවත් මතක් කරනවා නම් හොඳයි කියලා හිතන හින්දා ඒ අයවත් අපි බොහොම ආදරෙන් සිහිපත් කරා ඔව් ඒ අතරතුරේදී අපි එතුමිය කරපු පොත් 11ක් දකින ගමන් ඉදිරියට කතා බහ කරගෙන යන්න සූදානම් වෙනවා මේ අවසාන වශයෙන් එහෙම නැත්නම් අන්තිමම එලිදක් උපු කෘතිය තමයි අපි දැක්කේ ශ්‍රී ස්ත්‍රී ඒත් එක්කම අනිත් කෘතියත් අපි බලන්න සූදානම් වෙනවා මේ විදිහට අපි පොඩ්ඩක් කතා කරගෙන යමු කොහොමද මේ ලේඛන දිව්‍ය පිළිබඳව ඉදිරියේදී මොනවද අපිට කියවන්න පුළුවන්කම ලැබෙන්නේ ඔව් මම ඒ දැන් කතා කරපු දිවි මග රලාතර පොතත් ඇත්තටම කාන්තාවන්ගේ චරිත මගේ අම්මගේ චරිතය මගේ චරිතය සහ මගේ දියණියගේ પરම්පරා තුනක වෙනස ගැන තමයි ඒකේ කතා කරන්නේ ඊට පස්සේ මම විශ්‍රාම ගැනීමෙන් පස්සේ හුඟක් සංචාර වලට යමුනා මොකද ඇත්තටම මගේ වෘත්තීය ජීවිතේත් මම විදේශ සංචාර විශාල සංඛ්‍යාවකට සහභාගී වෙලා තියෙනවා නමුත් ඊට පස්සේ ලෙෂර්ලි විවේකයෙන් ගිය සංචාර තමයි මේවා ඉතින් ඒවෙන් අදහස් එකතු කරගෙන මේ දකින කෘතිය ගැනත් අපි කතා බහ කරමු නීලමකර දේශයේ සද්දින නීලමකර දේශයේ සද්දින කියන්නේ වියට්නාමි කරපු සංචාරය ආශ්‍රයෙන් ලියපු පොතක් ඉඳමත් ඒක පොත සෑහෙන ජනප්‍රිය වුණා මේක මිසර පාරාවන් හමු වීම ඊජිප්තු සංචාරයක් පදනම් කරගෙන ලියපු පොත මේ කියන්නේ සංචාරයන්ගින් පවා උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා ඒක තමයි හුඟක් අය සංචාර කෙරුවට ලියන්නේ නැහැ නේ අත්දැකීම් මේක මියන්මාරයේ චාරිකාව මේ පොතත් සෑහෙන දෙනෙකුට ප්‍රයෝජනවත් වුණා මියන්මාරේ යන්න බලාපොරොත්තු වෙලා ඉන්න අය මගෙන් කෝල් කරලා ওই පොතේ ඉල්ලගෙන බලලා අවබෝධ කරගෙන ගියාම ඒගොල්ලන්ට ඒක සෑහෙන වැදගත් වුණා කියලා රටවල් කීයකට සංචාරය කරලා තියෙනවද ඔබතුමිය මම හිතන්නේ රටවල් මගහසර පය සරිසරත් එක එක රටවල කරපු සංචාර ආශ්‍රයෙන් ලියපු පොතක් මේ පොත මෙහෙවරක පිය සටහන් මගේ වෘත්තීය ජීවිතයේ මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම අලලා ලියපු පොත. කාන්ති මහත්මිය මම හිතන්නේ අවසන්ම විනාඩි කිහිපයක සහ අවසන් ප්‍රශ්න බවට පත්වෙවි මේ කියලා විශ්වාස කරනවා. ජීවිතේ ගත හොඳම තීරණේ මොකද්ද? ජීවිතයේ ඔබතුමී කාන්තාවක් විදිහට වෙන්නට පුළුවන්, රාජ්‍ය නිලධාරියෙක් විදිහට වෙන්නට පුළුවන්, අම්මා කෙනෙක් විදිහට, බිරිඳක් විදිහට වෙන්න පුළුවන්. ජීවිතේ ගත ආපසු හැරලා බලන හොඳම තීරණේ මොකද්ද? මට හිතෙනවා මාර්ග මං ගත්ත හොඳම තියෙන්නේ දැන් හංගුවක් වෙලාවට කාන්තාවක් විදිහට තියෙන ගෙදර කටයුතු දරුවන්ගේ කටයුතු ඒව මේව බලනකොට හුඟක් අපේ කාන්තාව වෘත්තීය ජීවිතේ යම් යම් වගකීම් පැහැර හැරෙනවා ඒව ඉදිරියට යන්න මේ පෙළඹෙන්නේ නැහැ ඒ වගේ දේවල් දැන් මට ලැබුණ ජීවිතේ මං හිතන්නේ මේ හැරවුම් ලක්ෂයක් කියන්න පුළුවන් මට ඇමරිකාන් රජයෙන් ලැබුණු හියුබෙට්ටේ චම්ප්‍රී අධිශිෂ්‍යත්වය එතන ඒක වසරක පාටම වසරක කාලයක් ඇමරිකාවේ විශ්වවිද්‍යාල ලේක අධ්‍යයනය කරන්න අවස්ථාව ලබා දෙනවා ඒකේ හරිම තරංගකාරී ක්‍රමවේදයකින් තෝරගන්නේ ඉතින් ඒකට මාව තේරුණාම මගේ ගෙදරින් විශාල විරෝධයක් ආවා ඇත්තටම මගේ ස්වාමියා වුණත් මොකද දරුවෝ පොඩි කොහොමද දාලා එයා ළඟ දාලා යන්න වෙනවා මේ ඊට කලින් වෙනත් විශේෂ සංචාර ගියාට ඉතින් සුමානින් දෙකෙන් ආපසු එනවනේ ඉතින් අවුරුද්දක් වගේ කාලයක් ගිහිල්ලා ඉතින් මම කිව්වට මේගොල්ලොන්වත් ගෙන්න ගන්නවා කියලා ඒක කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා කියන්නත් බෑ ඒකින්ද ඒකට මුලින් සෑහෙන ප්‍රතිරෝධයක් ආවා. නමුත් මම ඒකෙන් සැලුනේ නැහැ කොහොම හරි මේ පවුලේ කට්ටිය ගෙන්න ගන්නවයි කියන අභිප්‍රායන් යුතුව මම ඒකට ඇප්ලයි කරලා ඒ ඇමරිකන් නිව් ජර්සි ප්‍රාන්තයේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ අවුරුද්දක පාඨමාලාවක් හැදෑරුවා. ඒක මගේ ජීවිතේ පවුලය ගෙන්න ගත්තා. ඉතින් ඒක හැබැයි කාලයක් ගත වුණා මේගොල්ලන් යනවා වීසා එක හම්බුන්නේ නැහැ. මොකද මේ ළමයි පොඩි හස්බන්ඩ් එක ගිහිල්ලා ආපහු එහි ඉඳී ආපහු එන එකක් නැහැ කියන බදනම ඉඳා 3-4 සැරයක් වීසා ලැබෙන්නේ නැතුව ගෙදරයි. ඉතින් අඬා දොඩාගෙන එහෙ හිටියා මේ මම ඉතින් වෙනම අපාර්ට්මන්ට් එකක් අරගෙන ඒගොල්ලන්ට එන්න ලෑස්ති කරගෙන හිටියට ඉතින් සෑහෙන කාලයක් ඉතින් ඒක ගැන මේ කරදර වෙවි ඉඳලා නමුත් අවසාන වශයෙන් මෙහි මේ ඇමරිකාන් මෙහි මේ ෆුල් බ්‍රයිට් එකෙන් ලියලා ඒ අවස්ථාව ලබා දුන්නා. ඒක ලොකු මට පමණක් නෙමෙයි මගේ පවුලේ දරුවන්ටත් ලැබිච්ච ලොකු මේ අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි සමු ගන්න සූදානම් වෙනවා ඔබතුමියත් එක්ක කතා කරපු මේ කතා බහෙන් අවසාන වශයෙන් මොන වගේ පරිවිඩයක්ද අපේ හිතතුන්ට දෙන්න තියෙන්නේ අද දවස් කොහොමද ඔබතුමිය දැනෙන්නේ?
මට හිතෙනවා පැයක් ගත වුණා කියන එක කොහොම ගත වුණාද කියලා මට හිතා ගන්න බෑ මම එනකොට ආයේ පැයක්ම තියෙනවා කියලා හිතාගෙන නමුත් කාලය ගත වෙලා ගිහිල්ලා මේ ඉතින් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම සියතට ස්තුතිවන්ත වෙනවා හුඟක් මේ අපි දන්නවා නාලිකාවල මං කියන්නේ ඒක වැරද්දා කියලා කලාකරුවෝ ගෙන්නලා කරන වෙනි සම්මුඛ සාකච්ඡා ඕන තරම් තියෙනවා නමුත් කෙනෙකුට ආදර්ශයක් ගත යුතු මේ වගේ අපිත් මේ වෘත්තීය ජීවිතයේ තුලින් රටට යම් සේවයක් කරන්න කම්පුරපු කට්ටියක්. ඉතින් අපි නුත් යම්කේ පණිවිඩයක් ලබා දෙන මෙවැනි අවස්ථා සංවිධානය කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම මගේ චරිතයෙන් උනත් ඇත්තටම නොසැලෙන අප්‍රතිහත ධෛර්යයක් තියෙන්න ඕනේ. තමන්ගේ තියෙන දැනුම හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ පවුලටත් විශාල සේවයක් සිද්ධ වෙනවා ඒකෙන්. රටටත් විශාල සේවයක් සිද්ධ වෙනවා. ඒ සඳහා පවුලේ අයගේ සහයෝගය කාන්තාවට ලබා දෙන්නත් ඕනේ කියන කතන්දරේ පණිවිඩය මම සමාජයට ලබා දෙනවා. මම ස්තුතිවන්තන උත්මයට දවසේ අපිත් එක්ක මේ විදිහට කතා බහ කිරීම ඔබගේ පැමිණීම සහභාගීත්වය අපිටත් ගෞරවයක්. හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් ඒ වගේම වර්තමානයේදී ලේඛිකාවක් විදිහට බොහෝ දේවල් අපිට තිළිණ කරන කෙනෙක්. ඒ නිසා ඒ කටයුතු සියල්ලත් සාර්ථකව ඉටු කරන්නට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කාන්තිය විජිතුංග මෙතනට අපි දීර්ඝායුෂ වගේම තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා එකතු කරමින් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.